කියන වගේ web development question series එකට අදාළ දෙවෙනි වීඩියෝ එක මේකෙදී මම දෙවෙනි question එකට අදාළ දේවල් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ මම මුලින්ම දෙවෙනි question එකට යන්නම් දෙවෙනි question එකට යන්න මම web development කියන button එක click කරගන්නවා button එක click කරගත්තට පස්සේ මට මේ විදියට තමයි interface එක පෙන්වන්නේ මෙතනදී මම කතා කරන question number 2 ඉඳන් මම question number 2 button එක click කරනවා ඊට පස්සේ මේ විදිහට question number 2 මට view වෙනවා මම මුලින්ම මේ question number 2 කියවල ඉන්නවා assume that you are a web designer the task assigned to you and your team is to create a website for a bodybuilding center here your task is to design a user registration form as well as user login form design it shown in the example below ඊට පස්සේ අපිට bracket ඇතුලේ දීලා තියෙනවා you must add the style using only css it doesn't need to be responsive මේ ප්‍රශ්නේ ගැන කිව්වොත් අපිට කියන්නේ web designer කෙනෙක් විදිහට හිතන්නද ඊට පස්සේ අපි මෙතනදී අපිට කියනවා ඔයාගේ කණ්ඩායමට වෙබ්සයිට් එක ක්‍රියේට් කරන්න තියෙනවලු බොඩි බිල්ඩින් සෙන්ටර් එකට ඊට පස්සේ මේකෙදී ඩිසයින් එකේ යූසර් රෙජිස්ට්‍රේෂන් එකයි ලොගින් ෆෝම් එකේ තමයි අපි ඩිසයින් කරන්න තියෙන්නේ ඊට පස්සේ මෙතනදී අපිට එක්සැම්පල් එක දීලා තියෙන පහල ඊට පස්සේ අපිට මෙතන බ්‍රැකට් ඇතුලේ දීලා තියෙනවා CSS විතරක් ස්ටයිල් එකට යූස් කරන්න ඊට පස්සේ අපිට මෙතන රෙස්පොන්සිව් වෙන්න ඕනේ නැහැ කියලා කියනවා මෙතනදී මේ එක්සැම්පල් වලට අනුව තමයි අපි ඩිසයින් එක කරන්න ඕනේ මම මේකට ආන්සර් එක දීපු විදිය මම මේ view answer කියන බටන් එක මම දීපු ආන්සර් එකට මම යනවා ඊට පස්සේ මෙතන මම මේ question එකට දීපු ආන්සර් එක මෙතනදී කිව්වත් මෙතන ටයිටල් එකට මම select tag එකක් යූස් කරා ඊට පස්සේ අර question එකේ තිබ්බ example එකේ තිබ්බ විදිහටම ඊට පස්සේ මෙතනදී මම text field එකක් add කරගෙන තියෙනවා ඊට පස්සේ මෙතන මම date choose එකක් add කරගෙන තියෙනවා date එක choose කරගන්න client ලීසි වෙන්න ඊට පස්සේ මෙතන මම male female කියන එක radio button වලට දාගෙන තියෙනවා ඊට පස්සේ මෙතන type එක නම්බ කරපු input tag දෙකක් මම මෙතනට add කරගත්තා මේ contact 1 එකයි contact 2 එකටයි email එකට password එකටයි මම email එකට type එක email කරපු input tag use කරා ඊට පස්සේ මෙතන password එකට මම password type එක දින input tag එකක් add කරගත්තා ඊට පස්සේ මේ on ඊට පස්සේ මෙතන street 1 street 2 city කියන ඒවට මම text field තමයි add කරගත්තේ ඊට පස්සේ අර button තුන මම මේ විදිහට පල්ලෙහා set කරගෙන තියෙනවා ඊට පස්සේ මම මෙතන මේ ලොකු div එකක් ඇතුලේ මේ පොඩි div හතර දාගෙන තියෙනවා ඊට පස්සේ මම පෙන්නන්න sign in එක කරගත්තේ විදිහ ඉතින් මම අරකට සයින් ඉන් එකේ අරකට තිබ්බ සයින් ඉන් එකේ ආන්සර් එක මෙතනදී මම මේ විදියට ටෙක්ස් එච්ච ටයිප් එක ටෙක්ස් එච්ච ඉන්පුට් එක පාවිච්චි කරලා දිනා ඒතර මෙතන පාස්වර්ඩ් ටයිප් එන ඉන්පුට් එක පාවිච්චි කරලා දිනා ඊට පස්සේ මෙතන ඇන්කර් ටැග් එකක් මම යූස් කරගෙන තියෙනවා අර රික්වයර්මන්ට් එකේ තිබ්බ විදියට මේ ඉමේජ් එක මම මේ විදියට අයිනින් view කරගෙන තියෙනවා බටන් එක මේ විදිහට view වෙනවා මම මේකේ කෝඩ් එක පෙන්වන්න කෝඩ් එක ගත්තොත් මේ දින සයින් අප් එකේ කෝඩ් එක සයින් අප් එකේ කෝඩ් එක ගත්තොත් අර විදිහටම මේ විදිහට text field add කරලා තියෙනවා ඊට පස්සේ මේ first name last name වල ඊට පස්සේ මෙතන radio button add කරගෙන තියෙනවා මේ email එක ඊට පස්සේ type එක date කරපු input tag එකම use කරගත්තら date එක choose කරගන්න ඊට පස්සේ මෙතන number
type කරගත්ත input tag එකක් add කරලා තියෙනවා මම මෙතන contact one එකයි contact one two එකටයි email email password එකට email type එකයි password type එකයි තියෙන input tag දෙකක් use කරලා තියෙනවා ඊට පස්සේ මෙතනදී අනිත් ටික ඔක්කොම text field එක මෙතන text field තමයි ඔක්කොම මෙතනදී use කරගත්තේ one එකටයි state 1 state 2 city එකටයි මෙතන බටන් තුන තමයි අර view වෙච්ච බටන් තුන මේ තියෙන්නේ මම මේවා කොම වෙන වෙනම dues ඇතුලේ තමයි දාගෙන තියෙන්නේ එක ලොකු dues එකක් ඇතුලේ මේ දින අර image එක ඊට පස්සේ මෙතන මම sign in එක පෙන්නුවා මේ තියෙන sign in එක මේකට මම එක ලොකු dues එකක් ඇතුලේ පොඩි dues එකක් add කරගෙන අර විදියට input tag use කරලා තියෙනවා password type එකේ තියෙන input tag use කරලා තියෙනවා button එක මේ තියෙන අර view එක button එක image එක ඊට පස්සේ මම මේකට add කරගත්ත normal css file එක තමයි මේ තියෙන්නේ css ටික තමයි මේ තියෙන්නේ sign in එකේ sign up එකේ ඉතින් මේක තමයි මම දෙවෙනි question එකට කරපු විදිය.